අද පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම දෙකක් පැවැත්තුණා. ආණ්ඩු පක්ෂයේ රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවතියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව ඔවුන් මාධ්‍යට අදහස් පළ කළා. නැවත වතාවක් අපිට තමයි මේ පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ. අද උත්සාහ කරන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට පරිබාහිරව යෝජනා සම්මත කරන්නනේ. ඒක අනුමත කරගත්තට තේරුමකුත් නැහැ. රට රවටන්න ගේන දෙයක්. ඒ නිසා මේක පිළිගන්නවත් රීති විරෝධී කතානායකවරයාගේ රැස්වීමට යන්නවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට 2015 ජනවාරි 8 ඉඳලා අපි යන ගමනට සහයෝගය දුන්න දේශපාලන පක්ෂ TNA JVP ඔක්කොම අපිත් එක්ක දිගටම ඉන්න මේ අදහස ගත්තොත් ජනාධිපතිට ඕන විදිහට අපි අගමැතිවරු දෙන්නෙත් නෑ. අපි දේශපාලනය කරන්න අපිට ඕනේ නිකටම කැලෑවේ නීතිය කතානායකතුමා කටයුතු කරේ. ඒක සම්පූර්ණ නීති විරෝධී ආගත්ත සියලු තියෙන බහුතරයක ප්‍රශ්නේ එන්නේ ආණ්ඩුවකට යමක් සම්මත කරන වෙලාවට හෝ විශ්වාස භංග යෝජනාවකට මුහුණ දෙන වෙලාවට. ඒ දෙකම තවම එළඹිලා නැහැ. අවස්ථා දෙකම පාර්ලිමේන්තු සභාවාරයේ අවසන් වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් පළ කළා. මේ විදිහට බලනකොට මේ මන්ත්‍රීතුමා දැන් පාර්ලිමේන්තුව පස්සෙන් රැස් වෙන්නත් බෑනේ. ඔබතුමාලට මුදල් වෙන්නේ නම් අමාත්‍යංශයක වැයිසීචියක් නෑනේ. කොහොමද රැස් වෙන්නේ? නීති විරෝධී නේද? නෑ, නීති විරෝධීව දැන් ඉන්න අමාත්‍ය මණ්ඩලයට විරුද්ධව තමයි අද මේ සම්මත කරේ. පස්සෙන් රැස් වෙන එකට කොහෙන්ද මුදල් දෙන්නේ? නෑ 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 නෑ. අමාත්‍යවරයා සහ එම රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මුදල් කප්පාදු කිරීම සඳහා තමයි අද යෝජනාව ගෙනලා යෝජනාව සම්මත කරේ. ඒ නිසා පාර්ලිමේන්තුවට අදාළ වෙන්නේ නැහැ. අමාත්‍යංශවල සාමාන්‍ය කටයුතු වලට අදාළ වෙන්නේ නැහැ. රාජ්‍ය සේවකගේ වැටු සහනාධාර මුදල් ලැබුණාම අනිත් සියලුම මුදල් පාවිච්චි කිරීම නවතිනවා අද ඉඳලා. පාර්ලිමේන්තුව රැස්වීමටවත් මුදල් වියදම් කරන්න බැරිද? එතරම් ඉතිරි වෙන්නේ. ඒත් වශයෙන්ම අමාත්‍යවරුන්ට දුවන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. දැන් ඔබතුමාලට කොහොම හරි බිහින්න රැවිල්ල කෑම කාලා හරි යන්න පුළුවන්. අහිංසක ජනතාවට කෑම සියලුම දේවල් මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ වෙනයම් අයෙක් අගමැති පුටුවේ වාඩි කරගන්නට ජනතා විමුක්ති පෙරමුණ අපේ ඡන්ද පාවිච්චි කරන්නේ. වක්කාර විදිහට පාර්ලිමේන්තුව කටයුතු කිරීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිම කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. ඔබතුමාලා දිගින් දිගටම කතානායකවරයාට චෝදනා කතානායකවරයා වැඩ කරන්නේ කතානායකවරයෙක් හැටියට නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය හැටියට.